කොමල් එනවා කිව්වන් දා කිව්ව වක්සලා කිය අපි මෙහෙම නැවතුනා විය මස් ගොඩ මස් දඩ මස් රස මොහේන අයට සන්දනයන් සෝයා මීට නිවසේ සිටම විදේශ රැකියාවක් සොයාගන්න පිවිසෙන්න www.transasian.lk transasian විදේශ රැකියාව බලන්න. අද දවස් දැනෙන්නේ ඉතින් රටේ දේශපාලනය විකෘති වෙච්ච කාලවක ආණුවක තියෙන ඡන්දයක් පැවැත්වෙන දවසක්. හරි මාර්ගයක් දැක්කේ නැති නිසා තමයි මමත් හිතුවේ දේශපාලනයෙන් පොඩ්ඩක් මේ අවස්ථාවේදී ඈත් වෙන්න ඕනේ කියලා. ජනතාව හැමදාම විදියටම කල්පනා කරලා ඉවෙලා තීන්දුව ගන්න ගත්තොත් අනිවාර්යයෙන් රට රායි වර්ධිනවා. බුද්ධිමත් මිනිස්සු ජනතාවත් එක්ක ගනුදෙනු කරලා පුරුද්ද තියෙන කට්ටිය ජනතා නියෝජිතයේ කියලා හද සාක්ෂියට අනුව තමාට කියා ගන්න පුළුවන් මිනිස්සු තෝරා ගත යුතු අවස්ථාවක්. ඔබතුමාගේ කැමැත්ත කාටද මේ වර මොනාපේ? රාජ්ඡන්දයක් දැම්මා ඔබතුමාට පුළුවන් නම් අර කැරලා බලා ගන්න මොකක්ද එක. දැන් ඔබතුමා මේ මගේ වනාපේ දෙන්නේ මේ පාර ඉන්න අතරින් හොඳම කෙනෙකුට දෙන්න ඕනේ. ඡන්දේ විසි කරන්නේ නැතුව මම කල්පනා කරේ බුද්ධිමත් කවුද? කියන්නේ උපාධි මහාචාර්ය පට්ටම් තියනවා කියන එක නෙවෙයි. ජනතාවත් එක්ක ගනුදෙනු කරලා පළපුරුද්ද තියෙන ජනතා නියෝජිතයෙක් කියලා කියා ගන්න පුළුවන් මිනිස්සු කවුද? පක්ෂකට ඡන්දයක් ගහලා ඉවරලා ඒ පිටින් පාර්ලිමේන්තුවට තියා ජනතා නියෝජිතයෙක් වෙන්නේ නැහනේ. එතකොට පක්ෂ නියෝජිතයෙක්. එතකොට ජනතා නියෝජිතයෙක් කියලා කියා ගන්න පුළුවන් ඉන්න ජනතාව එක්ක ගනුදෙනු කරපු මිනිස්සු කවුද? ඊළඟට ජනතාව වෙනුවෙන් කැපකිරීම කරන්න පුළුවන් මිනිස්සු කවුද? මම දේශපාලනේ ඉන්නවා. නමුත් මේ අවස්ථාව ජනතාව තාමත් ඉන්න රැල්ලට හිල්ලා කතර ගහන මානසිකත්වයේ ඒකන්ද මේ රටේ දේශපාලන විකෘති වෙලා තියෙන්නේ. ජනතාවේ මානසිකත්වයෙන් ගැලවුනේ නැත්නම් රැලි වලට කතර ගහ ගා හිටියොත් හොඳ මිනිහා තෝරලා ගහනවා නෙවෙයි, කවුරු හරි වරදක් කරාම වරද කරපු මිනිහා පැත්තට දාලා අනිත් මිනිහට ඡන්ද ගන්න මානසිකත්වයක් තියෙන්නේ. මේව හරියන්නේ නැහැ. මේකෙන් ජනතාව ගැලවුනේ නැත්නම් කනගාටුදායකයි තත්ත්වය. තාම ජනතාවයෙන් ගැලවෙන්න මේ යථාර්ථය අවබෝධ කරගන්නේ නැහැ කියලා මම හිතන්නේ. ඉදිරියටත් ජනතාවට යථාර්ථය අවබෝධ කරලා දීමට උත්සාහයක් දරනවා. රත්තරන් එඬෙව්වා කියලා රට වඩවන්න බෑ කාටත්. මේ අඬලා පුරුදු මිනිස්සු අඬයි. ඒ අඬලා පුරුදු නැති මිනිස්සු කොහොමත් අඬන්නේ නැහැ. ඔබතුමා ඉස්සෙල්ලා රැලි ගැන කතා කරානේ. රැලි වලට යන ගතියින් තමයි මිනිස්සු මේ රටේ දේශපාලනය විකෘති කරගෙන කවදාවත් රටට හරියන තීන්දුව తీරයන් නොගත්තේ. දැන් ලැබුණ පාරත් ආපහු තාරැල්ලකට හැදේ. ඒතකොට ඔය රැලි වලට ගිහිල්ලා කවදාවත් මේ රට ගොඩ වෙන්නේ නැති එක ජනතාව තේරුම් ගන්න ඕනේ. රැලි වල පිහිටෙන් බලය ගත්තත් ඒකෙන් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. මේ කිපිකල් මේ ආණ්ඩුව ගැන මොකද හිතන්නේ? මේ දවස් 25 4 ආණ්ඩුව ගැන මොකද ඔබතුමා සමස්තයක් කියලා හිතන්නේ? එහෙනම් ඉතින් තීරණයක් ගන්න යමක් වෙලා නැහැ නේ. රට තිබුණු විදියටම යනවා. මට ආරක්ෂා දුන්නේ මම දේශපාලනඥයෙක්ින්ද නෙමෙයි. මම යුද්ධයට අනඳුන හමුදාපතිින්ද. දැන් තාම මහින්ද රාජපක්ෂ 200ක් විතර තියාගෙන එක්කෙනෙක් අඩු කරත් මැරෙන්න හදන්නේ. මම යුද්ධ ජයග්‍රහණයේ නායකත්වය දුන්න එකන් අඩු කරන්න එපා කියලා. මට නම් එක්කෙනෙක්වත් ආරක්ෂාව නැතුව තමයි මං ඉරිය දැම්මේ. එතකොට මට ගෙදර හිටව බල්ල විතරයි ආරක්ෂාවට හිටියේ. නමුත් දැන් පොලිසියෙන් 18ක් ඉන්නවා. මට යුද්ධය කරපු නිසා ලැබිච්ච ආරක්ෂාව ඒගොල්ලෝ අයින් කරන්න ලියුම් ආවා. නමුත් මම ඒගොල්ලෝ දැනුවත් කරයන් පස්සේ නැවතත් ඒ ආරක්ෂාව එහෙම තියලා තියෙනවා. මෙහෙම ඇති ජනතාවට අයිතියක් තියෙනවා. ඒගොල්ලොන්ට කැමති තීරණයක් ගන්න. ඒගොල්ලොන්ට කැමති විදියට ඡන්දයක් දෙන්න. හැබැයි ජනතාව මෙතෙක් කල් ගහපු ඡන්ද මල්වට්ටියක් වුණේ නැහැ මේ රටේ.
ජනතාව අවුරුදු 76ක් ඡන්ද දුන්නනේ. එතකොට ඒ මල්වට්ටි උන්නේ නැහැ නේවා. ඒකන්ත ඔබතුමා ඒ කොහමද පාවිච්චි කියන්නේ මේ වෙලේ මල්වට්ටියක් කියලා. ඒකයි මට එහෙම කවුරු හරි දිනෝපාලියට එයාගේ පස්සේ ගිහලා කඩේ යන පුරුද්දක් නැහැ. මගේ දේශපාලන මතයක් තියෙනවා. ඒ මතය පක්ෂවලට ගැති වෙච්ච මතයක් නෙමෙයි. රටට හොඳයි කියලා හිතන මතයක් ඒක. ඒ මතේ ඉන්න රෙනවා කවුරු හරි ජයග්‍රහණය කරෝ පාලියට එයාට ගිහලා කඩේ යන පුරුද්දක් මට නැහැ. පාර්ලිමේන්තුව කියන්නේ ඉතින් සුද්ධ කරන්න ඕන තැනකුත් නෙමෙයි උත්තරීතර තැනක්. එතකොට සුද්ධ කරන්න කවුරුත් එන්න ඕනෙත් නැහැ, සුද්ධ විය යුතුත් නැහැ. හරි මිනිස්සු ජනතාව එතනට අරිනවා නම්. හැබැයි පාර්ලිමේන්තුවේ අනිවාර්යයෙන්ම පළපුරුද්ද තියෙන මිනිස්සු ඉන්න ඕනේ. ප්‍රාදේශීය සභාවකටවත් ගියපු නැති මිනිහෙක්, ප්‍රාදේශීය සභා මට්ටමේවත් දේශපාලනයක් කරපු නැති මිනිහෙක් පාර්ලිමේන්තුවට ගියොත් අනිවාර්යයෙන් අසාර්ථකයි. ඒකෙන් අදහස් කරන්නේ නැහැ පළපුරුද්ද නැති මිනිස්සු වරි ඉන්න ඕනේ කියලා. එතකොට ඒක ඊට වඩා විනාශයක් වෙනවා. දැන් පාර්ලිමේන්තුවේ ඡන්දයෙන් පස්සේ නම පාර්ලිමේන්තුව කැඳවීම ගැන නියමිතයි. ඒ පාර්ලිමේන්තුවේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා නැහැ. දුක හිතෙන්නේ නැත්ද? කිසි දුකක් නැහැ. මම පුදුම සනීපයක් දැන්න මේ දවස් ටිකේ සාක්කුවටත් ලාබයි, ඇඟටත් සනීපයි, ගෙදරට ලඟුවක් විවේකයෙන් හිටියා. පුද්ගලික වැඩ කරගත්තා. ඒකෙන්ද එම දුක හිතෙන්න අඬන්න ප්‍රශ්නයක් නැහැ. මොකද මේ දේශපාලනේ මම හැදිච්ච මිනිහෙක් නෙමෙයි. එහෙම දුක් වෙන්න මේ කැලණි ආසනෙන් හරි ගම්පහ දිස්ත්‍රික්කෙන් හරි මම අඩු ගානේ මල් පැලයක්වත් ඔය කැලණිගාගෙන් එහා පැත්තට ගෙනියු මිනිහෙක් නෙමෙයි. ඒක නිසා මට මේව නැති වුණා කියලා දුක් වෙන්න දෙයක් නැහැ. හැබැයි රට තාමත් ජනතාව හරියට දේශපාලන තීන්දුව ගන්න තීරුම් අරගෙන නැහැ කියන එක ගැන මට මගේ හද සාක්ෂිය කියනවා. ඒ ගැන මට දුකක් තියෙනවා.